අතරම ලංකාවේ අධිකරණ ශේෂ්ඨයේ මුළු ඉතිහාසගත වෙන ලංකාවේ අපි දන්න ඉතිහාසයේ මේ වගේ තීන්දුවක් දීලා නැහැ ගරු ශේෂ්ඨ අධිකරණේ. ඒ වගේම තමයි ජනාධිපති කෙනෙක්ගේ තීරණයක් අනික් පැත්තට අභියෝග කරන්න ජ්‍යෙෂ්ඨ ශේෂ්ඨ අධිකරණේ මේ විදිහට කෙලින් හිටගත් එක ගැන අපි සිරස නමා ගරු විදිසුරුතුමල්ලට ආචාර කරනවා. මොකද අපේ ලංකාවේ අධිකරණය ඇත්තටම ස්වාධීනයි, කෙලින් ඉන්නවා. හැබැයි ඒකට යම් යම් දේශපාලඥයන්ගේ අත ගැසීම් නිසා තමයි මේ අධිකරණයේ ඉන්න විදිසුරුතුමල්ලගේවත් අධිකරණ ශේෂ්ත්‍රී වැරද්දක්වත් නීතිඥතුමල්ලගේ වැරද්දක්වත් නෙමෙයි, ඔවුන දේශපාලනීකරණය කරන දේශපාලඥයමයි. ඉතින් ඒක දැන් තවදුරටත් ඒක කරන්න බෑ කියන එක ඉතාමත් පැහැදිලිව ගරු විනිසුරුතුමන්ල පෙන්නලා දීලා තිනවා. ඒ වගේම තමයි අනෙක් කාරණාව තමයි ලංකාවේ මේ තව ජනාධිපති සමාව දීලා නිදහස් කරපු වැරදි වැඩ කරපු ගොඩාක් අය ඉන්නවා තව මේ එළියට ඇවිල්ලා. දැන් ඒ සියලු දෙනාටම ලොකු අභියෝගයක් මේක. 9000කට අධික පිරිසක් සුළු වැරදි වලට එහෙම නැත්නම් දඩයක් ගෙවා ගන්න බැරුව ජනාධිපති සමාව දෙන්න ඕන වෙලාවක, ඒ කියන්නේ අහිංසක මිනිස්සු, දුප්පත් මිනිස්සු, දඩයක් ගෙවා ගන්න බැරි හින්දා වුරු දෙක තුනක් හිරේ ගියපු මිනිස්සුට එහෙම දෙන්නේ නැතුව තියෙන තමුන්ගේ තියෙන පෞද්ගලික යාළුකම් මත දෙනකොට ওই විදිහට අධිකරණ අධිකරණයේ මේ ජනාධිපති සමාවල, ඒ කියන්නේ නිකන් ජනාධිපතිතුමා විසින් මේ අධිකරණයේ හැලුවට ලක් කළ අධිකරණයට අපහාස කරපු අවස්ථාවක් මේක. ඒ අනුව ගරු විනිසුරුතුමන්ලා ඉතිහාසගතන තීන්දුව දිලා තියෙනවා. දැන් මේ ආදර්ශයට අරගෙන ඉදිරියේදී අගතියටපත් පාර්ශ්වයන්ට පුළුවන් නැවතත් ශ්‍රේෂ්ඨ අධිකරණෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපති සමාව දීලා අගතියටපත් වෙච්ච පවුල් වලට පුළුවන් සාධාරණයක් ඉෂ්ට කරගන්න.